සාමාන්‍යයෙන් ලංකාවේ එක එක කාලෙට එක එක චිත්‍රපටි දෙනවනේ එක එක දේවල් කරන බලශක්තිය කියන දේ අනිවාර්යෙන් රජය සතු විය යුතුයි මොකද බලශක්තියේ පරිපාලනය රජය සතු නොවුවොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා අපිට යම්කිසි අවස්ථාවක අපිට නොවන පාර්ශවයක් තුලට ලංකාවේ බලශක්තිය ගියහොත් අපිට කුමක් වෙයිද දැන් එතකොට මේ වගේ තමයි ලංකාවේ තියෙන මේ sannivedana ආයතන කියන්නේ මේ sannivedana ආයතන අපි හිතමු උදාහරණයක් ඇටියට කොටි ඩයස්පෝරාව සම්බන්ධ පුද්ගලයෙකුට ඔවුන් සතු වෙනවා එතකොට අපි දන්න ලංකාවේ යුද්ධය වෙන වෙලාවට ලංකාවේ සාමාන්‍යයෙන් ලංකාව විතරක් නෙමෙයි ලෝකේ ඕනම ජාලයක් ඒ කියන්නේ සතුරු පාර්ශවයේ sannivedana ජාලවලට ඇහුම්කන් දෙනවා මේ සරල කාරණාවක් නේ ඕන කෙනෙක් දන්නවනේ ඒ දේවල් වලින් ඔවුන් කරන්නේ තොරතුරු සහ දත්ත රැස් කරන එක යුද්ධයක් වුණත් යම්කිසි ක්‍රියාවලියක් වුණත් ජයග්‍රහණය කරන්න මූලික වශයෙන්ම බලපාන්නේ දත්ත සහ තොරතුරු එතකොට ලංකාවේ සියලුම පුරවැසියන්ගේ සාමාන්‍ය 60ක 70ක පමණ තොරතුරු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සතු වෙන්න පුළුවන් එතකොට යම්කිසි සතුරු පාර්ශවයක් මත ලංකාව එකෝ බෙදන්න ලංකාව වෙනම රාජ්‍ය සංකල්පයක ඉන්න මේ ඩයස්පෝරාවේ කවුරු හරි පිරිසක් අතර මේ ආයතනයේ ගියොත් ලංකාවේ සියලුම ජනතාවගේ දත්ත සහ තොරතුරු ඔවුන් අතට නිකම්ම පත් වෙන. එතකොට රජය වගේම ඔවුන්ට ඔවුන්ගේ টপ මැනේජ්මන්ට් එකට ඒකට බලපෑම් කිරීමේ සේවකයන් වෙනස් කිරීමේ හැකියාවක් ලැබෙනවා. තොරතුරු ගැනීමේ හැකියාවක් ලැබෙනවා. යම්කිසි අවස්ථාවක ජාතික ආරක්ෂාව දැඩි හානියක් වෙන්න පුළුවන් මෙන්න මේ සිදුවීම් නිසා. ඒ වගේ හැසිරීමක් කරන්න පුළුවන් නම් ලෝකයේ ඉන්න යම්කිසි බුද්ධි අංශයකට හෝ වේවා යම්කිසි සන්නද්ධමය සංවිධානයකට හෝ වේවා එහෙම කරන්න පුළුවන් නම් ඒ රටේ ඔවුන් කරන මෙහෙයුම් අති සාර්ථකව ඔවුන්ට කරගැනීමේ හැකියාවක් තියෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් ඒ වගේ ඔය බොඳ වූ ඊලාම් සිහිනය සැබෑ කරගන්න වෙරදරන ලංකාවේ තියෙන ආර්ථික මර්මස්ථාන ගන්න උත්සාහ කරන පුද්ගලයෙක් අතට ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මෙහෙම මේක ගියොත් ඔය ඉන්දියාවට පක්ෂපාති යම්කිසි දුරකථන සමාගමකට මේක මලයනාඩුව වෙන එක මේක ඊළම වෙන එකත් අපිට නවත්තන්න බැරි වෙයි කියලා මේ අපිට සිද්ධීන් උපකල්පනය කරනකොට අවබෝධයකට ගන්න පුළුවන්.